දැන් අපේ රජය ලබලා තිබෙන ජයග්‍රහණය තමයි අපි ප්‍රධාන අපරාධ 120කට වැඩිය පරීක්ෂණ අවසන් කරලා නීතිපති දෙපාර්තමේන්තුවට බාර දීලා තියෙනවා පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යාම. දිනපතා නඩු විභාග කරන හැමෝටම යුක්තියක් ලබා දෙන්න පුළුවන් විදිහ අධිකරණ පද්ධතියක් ගොඩනගන්න තමයි අපි මහන්සි වුණේ. මහා අධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 75 ඉඳලා 110 දක්වා වැඩි කළා නීතිය සංශෝධනය කිරීමෙන්. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥවරුන්ගේ සංඛ්‍යාව 113 හිටි 113 213 දක්වා වැඩි කරා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥවරුන් ඒ වගේම මහා අධිකරණ විෂකාරවරුත් ප්‍රමාණවත් තරම් වැටුප් ලැබුවේ නැහැ. අපි කටයුතු කළා ඔවුන්ව විශේෂ තලයක තියලා ඔවුන්ගේ වැටුප් වැඩි කරන්න. විශේෂ අධිකරණයේ ඉදිරිපිට විභාග කිරීමට අවශ්‍ය කරන නඩු මොනවද කියලා තීරණය කරන්නේ නීතිපතිතුමා සහ අග්‍ර විනිශ්චකාරතුමා. වත්මන් පාර්ලිමේන්තුවේ කාල සීමාව අවසන් වන තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වැටුප් වැඩිකිරීමක් සිදු නොකිරීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කළ බවද අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කළා. ඊයේ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වුණා. එහිදී අපි යෝජනාවක් සම්මත කරගත්තා. මෙම පාර්ලිමේන්තුවේ ඉදිරි කාල සීමාව තුළ කිසිම මන්ත්‍රීවරයෙක්ගේ කිසිම ඇමතිවරයෙක්ගේ වැටුප කිසිම ලෙසක වැඩි නොකළ යුතුයි කියලා ඒක ඒකමතිකව සම්මත වුණා. මේ ප්‍රශ්නේ මතු වුණේ අර අධිකරණ විනිශ්චකාරවරුන්ගේ වැටුප සහ මන්ත්‍රීවරුන්ගේ වැටුප අතර තියෙන මේ 2006 මහින්ද රාජපක්ෂ මහත්මයා අරන් ආපු ඒ නීතිය නිසා. අපි කිව්වා අපිට වැටුප් වැඩි කරන්න එපා. බලමු අත්දැකීමට www.itnnews.lk වෙත එන්න.